මිනිස්සු කියනවා ඇප දෙන්නං ඇප වෙන්න. බුදුහාමුදුරු හරි ලස්සන සූත්‍රයක් වදාරනවා ඔය තාන කියල සූත්‍රයක්. තාන කියන්නම ඇපේ ගැන තමයි. ඇප වෙන්න බැරි කාරණා තියෙනවා මිනිස්සු. දැන් මිනිහෙක්ට පුළුවන්ද වයසට යාම සම්බන්ධයෙන් ඇපයක් දෙන්න? ඔයා බය වෙන්න එපා අත්තම්මා, ඔයා වෙනුවට මම වයසට යන්නම්, ඔයා ඔහොම ඉන්න. ඔයා බය වෙන්න එපා නෝන මහත්තයා, ඔයා බය වෙන්න එපා මහත්තයා, මම ඔයාට ගොඩක් ආදරේ, ඔයා වෙනුවට මම වයසට යන්න. යන්න පුළුවන්ද? බෑ. ඔබ මගේ ගත වැහැරීම සම්බන්ධයෙන් අපේ ආශ්‍රිතයෙකුට කළ හැක්කේ කුමක්ද? කිසිවක් කර නොහැ. මහා රට්ටපාල සූත්‍රයේ කියනවා අත්තානෝ ලෝකෝ අනවිස්සරෝ. ආ මේ ලෝකේ අත්තානයි. ඇප වෙන්න බෑ කිසිවෙකුට. ඒ සම්බන්ධයෙන් කිසිදු සර්ව බලධාරියෙක් පනවන්න බෑ. පින්වත්නි, ලෝකේ කී දෙනෙක් හිටියද වයසට නොගිහින් තමන්ගේ කය පවත්ත ගන්න වියදම් කරපු, නොයෙකුත් කැපකිරීම් කරපු මිනිස්සු, මහා ලොකු ධනවත්තු, මහා ජනප්‍රිය මිනිස්සු කොච්චර හිටියද? ඒගොල්ලන්ට මොකද උනේ? පින්වත්නි, සොබා දහමට අදාළ මේ හේතුඵල ධර්මතාවය ඇත්තේ කාටවත් ඔබේ මගේ ගත වැහැරීම සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි බව මතක තියාගන්න. මතු පිටින් ආලේප කරලා තියන්න, දතත් දාලා තියන්න, ඔය වගේ පොඩි පොඩි දේවල් ටිකක් කරાવી. හැබැයි ඇතුළතින් සිදුවෙන සියල්ල සම්බන්ධයෙන් කිසිදු වෙනසක් කළ නොහැකි වේ. ඊළඟට මිනිස්සු දැන් වයසට ගියාම ප්‍රශ්න කොටයිනේ, බැරි ගහන එක. ඒ වගේම කවුරුත් ගණන් ගන්න තියෙක, කවුරුත් ගණන් ගන්නෑ නේ. එකත් බරපතල වශයෙන් මිනිස්සු විඳවන කාරණයක්. ඒ විතරක් නෙමෙයි, මිනිස්සු ලෙඩවීම සම්බන්ධයෙන් කාටරි අප වෙන්න පුළුවන්ද? ඔයා බය වෙන්න එපා නෝන, ඔයාගේ දිය වැඩිව මං ගන්නම්. ඔයා බය වෙන්න එපා මහත්තයා, ඔයාගේ තියෙන ඔය පිළිකාව මම හදාගෙන, ඔය වකුගඩු නරක් වෙච්චකම මගේ වකුගඩු වලට හරවගෙන ඔබේ වකුගඩු සුව කරන්නම් කියලා කාටරි අප වෙන්න පුළුවන්ද? වකුගඩුවක් දන් දෙන කෙනෙකුට නම් පුළුවන් වෙයි. නමුත් පින්වතේ අපි හිතන් ඉන්නව නේද, මට අරයා ඉන්නවා, මෙයා ඉන්නවා, අපේ දරුවෝ ඉන්න අය, අපේ අම්මා අප්පච්චි ඉන්න අය කියලා හිතන් ඉන්නව නේද? ඒත් මේ දරුණු අසනීපයකදී කිසිවෙකුට සිටිය නොහැකි. ඒ සියලු දෙනා බලා සිටියේදී ඒ රෝගයට අදාළ පීඩාව විඳවීමට සිද්ධ වෙනවා. ඒ රෝගේ නම් කය සහ මනස නිරුද්ධ කිරීමට හේතුව, නැත්නම් මරණයට හේතුව වෙන්නේ ඒ රෝගේම නම් ඒ සියලු සාධක සකස් වෙන ඉවරයි. පින්වත්නි, වදාරනවා මරණය සම්බන්ධයෙන් කාට හරි අප වෙන්න පුළුවන්ද? ඔයා බය වෙන්න එපා, ඔයාට කලින් මම මැරෙන්නම්. ඔයාට මැරෙන්න දෙන්නේ අපි, බය වෙන්න එපා පච්චි. එහෙම කියනවා නේද? ඔයාට මැරෙන්න දෙන්නේ අම්මා අපි, ඔයා බය වෙන්න නැතුව ඉන්න. එහෙම පුළුවන්ද? මරණය වළක්වන්න ක්‍රමයක් තිබ්බනම් පින්වත්නි, මෙච්චර ලෝකේ දියුණු තාක්ෂණික තත්ත්වයක් තියෙන කාලේ මිනිස්සු මේකට උත්තර හොයා ගන්නවා. ලෝකේ තාක්ෂණික අතින්, ලෝකේ නොයෙකුත් සොයාගැනීම් අතින් වැඩි වෙන්න මැරෙන දවස වෙනදට වැඩිය ලඟුණා කියලා තේරෙන්නේ නැහැ. ඒක නිසා මම ඔබට යෝජනා කරනවා, ඔබට කවුරුවත් නැහැ කියලා මතක තියාගන්න. තමාව තමාගේ පිළිසරණ කරගන්න. අත්ත දීපා විහෙරද බිකවේ. තමන්ම තමන්ට පානක් කරගන්න. අත්ත සරණා, නාඤ්ඤ සරණා. තමන්ගේ පිහිට හැර අන් පිහිටක් නොමැති බැවින්.